මැද පෙරදික සිදුවෙන සිදුවීම ඉරාණය කේන්ද්‍රකරගෙන යනකොට අඩුම අඩුම අඩුපොලියකට වැඩිම මුදලා. ඔව එහෙන වැලිබල් ගෝල්ලො තමයි. ඔබ දන්නවා අද වෙනකොට ඉරාණය සම්බන්ධෙන් ඉරණය මිට සුමානයකට ඉසල්ලා මිශයිල් ප්‍රහාරයක් එල්ල කරා ඉස්ශසාායිලයට ඊස්්‍රරායිලය දැන්ට පාරම්බානෝ මගේ වචනයක කියන්න පාරම්බානවා. එක්කෝ ඉරාණයේ නියවක්ලිය එන නැස්්ටික බලාගාරවලට පහර දෙෙනවා එහෙම නැත්තං ඔබ දන්නවා පහසියානු ගල් එක තියනවා කග් අයිලන් කියලා එකක් එතන තමයි සම්පූර්ණයෙන්ම ඉරාණයේ පෙට්‍රෝලියම් තටාග රිිෆයින්රී සියල්ල තියෙන එතැට පහර දෙෙනවාකින්. එතකට ඉරාණය කියනවා යම්හයකින් අපි ස්ථාන දෙකට ගැහීම දක්වන ප්‍රතිචාර දෙක යම්හෙකින් අප පෙට්‍රෝලියම්වලට ගැහුවත් නිියක්ලියවල්ට දහන එක වෙන දෙ පෙට්‍රෝලියම් වලට ගැහුවත් පර්ෂයන් ගල්ක බ්ලොග කරනවයිගේ පර්සියයානු බොක්ක එහනත් ස්ටේටව හො මුස් කිය අපි කියනවා මේ හසක් විශසිය අතරක දුරින් තියෙන්නේ හෝමස් සේතුව එතකොට ඒක බ්ලෝකරෝති ඒ හරහා තමයි ලංකාවගේ රටවල්ලට යE සෞධියරයබියාව ලින් ගැන සීයට විසිතුනක විතර තෙල් ලෝකෙට එෙන් ද එතකොට ඒක බරපත්තල්ලම පීඩාව ලංකාවට වෙන්න පුළලා මගොද ලංකාවේ මැලේසියාව සිංගපූරුව උත් තෙල් ගන්නේ ඒ සමුද සන්ධි අරා තමයි ප්‍රවාණය කරන්නේ ඇරෙන්න්න අපිට රජුව ප්‍රවාහණය කරනවා UුුවE එක ා රාජ ඒ තුළ එතකොට බරපතල ඉග මහා යුද්ධයක් ඇතු. ඊයේ ඔබ මේ ලෝක ප්‍රවෘති බැලුවනං අපි දැක්කා මේ රෙක්ට පරිමාණයේ හතරයිදර්ශම දෙහෙක කම්පනයක්. වෙච්ච භූමිකම්පාවක් ඔය ප්‍රදේශය වෙලාතිය නො දැන් පර්මාණු බලෂක්තිය අධිකාරත් ජාතයන්තර අධිකාරරිියත් කෙල්තුන ඉරාණයට සුමානගේ දුරක් තියෙන්නේ මේ යුරෙණියම් මේ අවිගතකිරීමට යන්නේ කියලා. නත් ඒ වෙනකොට භූමිකම්පනයක් ලෝකේයට වාර්තා වෙලා තියෙන ඉතින්ඒන් කියවෙන්න කියවන්නේ අනුමාන කරන්න පුළුවන් එන්න උන් අ උතුරකොරයා වගේම භූගතව මේ පරීක්ෂණය කරයි කියලාද. ඒ පරිීක්ෂණය කරලා නං ස ඔවුන්ට දැන් තියනෝ ලෝමිට දෙසියක දුරවන ස්කඩ් මිසයිල ඒ මිසයිලෝටක ස්ථානගත කරන්න පුළුවන්න්නන්ම් ස්්‍රයිල ඉතාාව අරබු දෙයකින්නේ ඒනිසා ලෝක යුද්ධයක් ඇති බුණෝත් ලංකාවට බර්පතල තත්ත්වයක් ඇති වෙනවාැ දැ ම ප්‍රතිපත්තිමය කරුණක් මතු කරන්න අවසාන වශෙන් ද ලංකාව අපි කතා කරන්නේ හැමතිස්්‍යම හොරු අල්ලන්නේ කොහොමද වෙඩ වෙන කුණහරප ගන්න අපි ඉ කතා කරවෙන්න ඉන්නේ දැන් ඔබ බලන්න මේ ලංකාවේ අපි කියෙනවා ආඩම්බරව වෙනෝනේ හැමතිස් මබ. ඉන්දියන් සසාහදරය කේන්ද්‍රය ඉන්න අපිට තමයි වරි වටිනාකමක් ලෝකෙට තීර කියල ඔබ හිතන්න මේ ලෝ අපි ඉන්න ස්ථානය අනුව මේ පැත්තෙන් දකුණු මුහද දකුණු චීන මූද තියනවා මේ පැත්තෙන් හෝමම් සබන්ත්‍ර සන්ධයයි රතු මුහදැ තියෙනු. මේ තැන් දෙකේ යුද්ධ දෙකක් ඇති වුණො. ලංකාවට අබසරණයි අබසරණයි. එතකොට අපි එහෙනම් අපේ ප්‍රතිපත්ති සම්පාධනයේ දී. අපේ කළමනාකරණයේ දී. අපි මේක සැලකිල්ට ගන්න. අප ප්‍රතිපත්ති සම්පාධකයෝ මේ ප්‍රශ්නය තේරුම් අරගන්න ඕන මේ යුද්ධ දෙකක් මේ කොන්ඩකේ ඇතිවුණොත් ලංකාවට මොකක්ද වෙන්න කිය නමුත් අපේ සාකච්ඡා මේ සේ ඇතුළ. සැලසුම් කරණයේදී මේ සාධක කවදාවත් සැලකිල්ලට ගන්නේ නෑ ඉති මේකත් මේ පාරක් එක එහෙම තමයි අපස්ුනාමියාව සැලකිිල්ලට ගත් නෑ හුදු ්‍රහක ුද්‍යයක්කාාව සැලකිල්ට ගත්ති නෑ ද මේ පර් තවත් අලුත් සාධකයක් අපිට ඇවිල්ල තියෙන මේ එතකොට දැන් එතන්දි අපි එහමනම් කොයිවි ගබඩා පහසුකක් ඇති කරගන්න. කොයි විදි සංචිතද අපි පවිච්ච කරන්න ඕන හැමදාම එදාවේල ටුවස් හැටියට මැලේසියාවෙන් සහ සිංගපූර්යෙන් රිිෆයින් කරපු තෙල් ගේනවාද. අපේ රිෆයින්්‍රියක මීට වඩට අනිත් ප්‍රශ්විතියට අප රිෆයින්රේ රිිෆයින් කරන්න පුළලා නිරයිනිියන් ප්‍රබුද්ඩයි විතරයි. ඒකත් ලංකා ්‍යව්‍යතාවන් සියට විස්්සයි. මෙ මෙතැක් කාලෙට එක නොකරපු දෙය ඉති ඒවා සියල්ලම මේ අවස්ථාව සැලකල්ිට ගත යුතු ගලයි මංගත. අද දෙරන යු නාලිකාවයුබ අද දෙරන දැන්ම සබස්ක්‍රයිබ් කරන්න.